මේ වීඩියෝ එක වැදගත් වෙයි ගෑස් සිලින්ඩර පාවිච්චි කරන ඔක්කොටම. අපි අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා සීල් එක කඩලා රෙගුලේටරේ සම්බන්ධ කරා. සම්බන්ධ කරලා ඉවරලා බලනකොට මෙතනින් ගෑස් ලීක් වෙනවා. ඉතින් අපි කරේ රෙගුලේටරේ අයිත් ගලවලා කම්පැනිට කතා කරලා කිව්වා. ඒ වුණාට කම්පැනි අපට හරි සහයෝගයක්වත් උපදෙස්වත් ලැබුණේ නැහැ. ඒ හින්දා අපි කරේ ගෑස් සිලින්ඩරේ චෙක් කරා. ඉස්සලා සිලින්ඩරේ මේ රෙගුලේටරේ තියෙද්දි ලීක්ුන්නේ නැති හින්දා අපිට හිතුණා ෂුවර් එකටම සිලින්ඩරේ මේ උඩ තමයි අවුල තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් චෙක් කරලා බලනකොට ඇතුලේ තියෙන ඕරින් එක. අපි ඕරින් එක ගලෙව්වා. මේව කට්ටක් ආදරෙන් ඕරින් එක ගලව ගන්න පුළුවන්. ගලවලා අපේ පරණ සිලින්ඩරේ තියෙනවා ඒ සිලින්ඩරේ ලීක් එකක් උන්නේ නැති හින්දා අපි කරේ ඒ සිලින්ඩරේ තියෙන ඕරින් එක ගලවලා මේ විදිහට කට්ටක් ආදරෙන් ඒක ගලවලා දැන් මේ ලීක් වෙන සිලින්ඩරේට අපි ඒක මේ විදිහට හයි කරා. हाई कर ले वेरला अभी आयत रेगुलेटर संबंध करा इतने तो बड़ा किसी में लीक क्या नहीं एक यानी अरे तिबुनु मेन्ने में रबर और इन्ने के तमा आउला तिबिला दिए इतने ओयगोल नंटा पुलवां मेवा के लीक क्या कहती बच्चे लावा का मेवा के और इन्ने का गिदर दियान ही दिया ना ये लीक क्या हदागन මොකද කම්පැනියේ මහලක සහයෝගයක් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනවා සිලින්ඩරේ ගිනාපු තැනටම අරන් ගිහින් මේක දාගෙන එන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ තියෙනවා නම් පරණ ගෑස් සිලින්ඩරයක් හොඳට වැඩ කරපු ඒ සිලින්ඩරේ ආපහු දෙන්න ඉස්සෙල්ලා මේ ඕරින් එක ගලවලා තියාගන්න. එතකොට මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හදිසියාරි සිලින්ඩරේ තියෙන රෙගුලේටරේ ගැලවුවට පස්සේ තවත් ලීක් වෙනවා නම් මෙතන යට තියෙනවා නොබ් එකක්. මෙන්න මේ ඇතුලේ තියෙනවා නොබ් එකක්. ඒ නොබ් එකේ අවුලක් වෙන්න පුළුවන්. ඒ නොබ් එක පොඩ්ඩක් මොකක් හරි එකක් ආධාරයෙන් හෙල්ලුවොත් එහෙම සමහරවිට හරියන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ රෙගුලේටරේ ගහලම තියෙන්නේ. රෙගුලේටරේ ගහලා තියෙද්දි ලීක් වෙනවා නම් ගැලවුවත් පස්සෙත් ලීක් වෙනවා නම් එහෙනම් කරන්නම දෙයක් නැහැ. ඒ වගේ වෙලාවකට සිලින්ඩරේ හොඳට වාතාශ්‍රය තියෙන තැනක අරන් ගිහින් තියලා තියන්න වෙනවා සිලින්ඩරේ ගෑස් ටික ඉවර වෙනකම්. කොයි වෙලාවකවත් ගෑස් ගඳ එනවා නම් ගෑස් ලීක් වෙන තැනක මුකුත් ගිනි දැල්වීම කරන්න හදන්න එපා. ඒ වගේම තමයි ලයිට් ස්විච් දාන්න යන්නත් එපා ලීක් වෙනවා.